Hello, I boy, Sadrem Pilganava, Selmurio, Channel Legate. Eating Adapibalandi and Ghostbusters, Frozen Empire Kena, the Dassi Hatha release such a film again. Chirpati Arambi the Pita Pinanava, it does Namasi Hatha and New York Nagrede, Gininuna Departamento, Manhattan Nagrete and Adventure Society Guard, Latinokela. May come in Tunguda Kenokala make a land of family lakava, Udmasagat with the Gininuna Batamitan Tapugaman, Peno Duma, Apasaturti and Okela. Ekamin the Sek Mudura and Logaman, Yagata Galvena Patangan Natara, Miagi Halwanta Sid the Venava, Yabiragana Pitipasaratina, Irpasi Gininuna Batandura Kaduahama, Putumeta Patamin Suaganava, Make Samatakamagalechamasiru Tinokela, Adranati Bashawakin, Amutuaketika Plevinokela. Ivagame me Isatara, Yudadumakadagata Minese, Adbuta Purana Golia Kalakinine. Ginirun Batian, make a lagan utsakarana quarter, ekapatam make a virta villa, batetina shari do coma cadianava. Ivagima me golea tule, peno duesha sagatava, as the gadilisenokela. Vartamane di, Kaliage pimata, gare saha, age lama invene, phobisa, trevor tech, Ghostbusters lavidira sampunakale, katakarana tirane kerala, summer villali dan nivyokna greta villa. Kalikiyanne perana Ghostbuster kandeme samajika gediyaniyak. Ithin eka nisa meka pawule vyaparayak bawata thamai patwela thiyenne. Bayanaka avatarayak kunu kaanuyen ediyata panala Manhattan nagaraya sampurnayenma vinasha karanna patan gana nisa kandeme kattiye thirane karanawa meka pirpassen habagena yanna. Me visikana yakada kali anith wahanawala wadinakota peena Phoebe wahanne dora aragena eliyata enawa kiyalath meyage me gana seat eken ayata puluwan proton kirana walin avatarayata wedi thiyanna. හැබැයි වාහන වේගයෙන් පදමන් යන නිසා ඇයට ගොඩක් පාරක් මේක මිස් වෙලා වටේ තියෙන බිල්ඩින් තමයි විනාශ වෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් සමීප වුණාට පස්සේ රිවර්ස් සෙල්ලංකාරයකෙන් උගුලක් පිටපස්සෙන් යහුවත් අවතාරය අල්ලගන්න මේක ලඟ වෙන්න ප්‍රමාණවත් නැති නිසා ඒගොල්ලෝ තීරණය කරන උගුලක් අරගෙන ඩ්‍රෝන් එකක් යවනවා කියලා. කැලේ මේ ඩ්‍රෝන් එක පයිලට් කරන අතර අවසානයේ මේකට පුළුවන් වෙනවා අවතාරයේ දිහාට මේක යවලා සාර්ථක බලගන්න. පවුලේ කට්ටිය ගොඩක් සතුටින් මේක සැමරුවත් ගෑරේගේ අවධානය වෙන පැත්තකට යොමු වෙන නිසා අපිට පේනවා එයාට වාහනේ පාරනේ නැති වෙලා ගෙහෙලා නවත්තලා තියෙන බයිසිකල් ටිකක් අඩාගෙන ගිහලා තමයි නවතින්නේ. ඉතින් පාරින් හැමෝම ඒගලගේ ෆෝන් වලින් මේවා රෙකෝඩ් කරන නිසා මේ කණ්ඩායම ඉක්මනටම නිවුස් වලත් පෙන්නනවා. පේනවා නිවුස් වල මේගොල්ලෝ මේක කළා තියෙන හානිය ගොඩක් විභේචනය කරනවා කියලා. ඉතින් නගරාධිපතිවරයා වෙන පෙක් මේගොල්ලෝ නගරයට කරපු විනාශය ගැන බැනමදින අතර තාමත් පොඩි ළමෙක් වෙන ෆීබීත් මෙහෙම අරන් ගියපු නිසා එයා මේකටත් දොස් කියනවා. ඊට පස්සේ කණ්ඩායම නැවත මූලස්ථානයට ආවට පස්සේ පේනවා මේ මූලස්ථානයේ තමයි පැරණි ගෝස්බස්ටර්ස්ලා පාවිච්චි කරපු කාර්යාලය. නගරාධිපති දෙකෙන් දෙකටම තර්ජනය කරපු නිසා කැලිසා ගැරේ තීරණය කරනවා ෆීබීට සාමාන්‍ය ජීවිතයක් ලබා දීමට ඇව මේගලගේ කණ්ඩායමෙන් සස්පෙන්ඩ් කරන්න. මේක ෆීබී ගොඩට කරත් ඇ මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ගැරේ සහ කැලි අල්ලගත් අවතාරය ඒගලගේ හෝල්ඩින් එකට දාන අතර පේනවා මේ අවතාරය මේකට දාන්න ඉස්සරටත් වඩා වැඩි උත්සාහයක් දරන්න වෙලා තිනෝ කියලා. හැබැයි මේගොල්ලෝ තාමත් ඒකට හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. වාසනාවකට වගේ ලයිට් එක කොළපාටට හැරෙන අතර මේකෙන් අදහස් වෙන්නේ අවතාරය සාර්ථකව ලොක් කරා. මේ අතර පරණ ගෝස්බස්ටර්ස් කණ්ඩායමේ රේ YouTube වීඩියෝ එකක් කරන අතර එයා තමන්ගේ බලය භාවිත කරමින් එදිනදා පාවිච්චි කරන වස්තුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මනමින් එයා ඇත්තටම හොයනවා මේ භාණ්ඩවලට මරණින් මතු ජීවිතයක් තියෙනවද කියලා. කාන්තාවක් ඇගේ මියගේ ස්වාමි පුරුෂයාගේ ඔරලෝසුවක් අරන් ඇවිල්ලා කියනවා මේකෙන් එයාට ඇගේ හස්බන්ඩ් කතා කරා කියලා. හැබැයි රේට මේකෙන් කිසිම දෙයක් ඇහෙන්න නැති නිසා ඒගොල්ලෝ YouTube එකේ views වැඩියෙන් ගන්න මිටියක් අරන් ඇවිල්ලා පහර දෙනවා මේකට. ඊට පස්සේ ෆීබි මෙතනට ආවම ඇස් හොයාගන්නවා මේගලගේ shop එකේ marshmallows කියලා හඳුනන කුඩා සතුන් කිසිම කරදරයක් නැතුව සෑමතැනකම දුණෝ කියලා. ඇයි මේගොල්ලෝ ගොඩක් ලස්සන නැහැ කියලා කිව්වත් podcast මෙතනට ඇවිල්ලා එක්කෙනෙක් චප්ප කරමින් කියනවා මේගොල්ලෝ වසංගතයක් වගේ තමයි බෝ වෙන්නේ. එක පාටම නදීම් කෙනෙක් කෙනා සාප්පුවට ඇතුළු වුණ ගමන් එයාගේ පෙට්ටියේ තියෙන දේවල් දැකලා සියලුම marshmallow මිනිසුන් දුගිනනවා බියෙන් සැගවෙන්න. පේනවා මේ පෙට්ටියේ නදීන්ට විකුණන්න අවශ්‍ය වෙච්ච එයාගේ පවුලේ පුරාවස්තු රාශියක් තියෙනවා කියලා. ඒ වගේම රේ වහාම මේකෙ තියෙන ගෝලයක් දැකලා ගොඩක් කුතුහලෙන් තමයි එක දිහා බලන්නේ. එයා මේක ලියලා තියෙන දේවල් පරීක්ෂා කරන අතර තමන්ගේ අයිටම් එක භාවිත කරමින් මේකෙන් විමෝචනය කරන ශක්තිය පරීක්ෂා කරන්න උත්සාහ කරත් එයාගේ අයිටම් එක සම්පූර්ණයෙන්ම කුඩු වෙලා පේනවා භූමිකම්පාවකුත් ඇති වෙනවා. ඒ වගේම කඩෙන් එළියේ සෑම තැනක්ම අයිස් වෙන්නත් පටන් අරන්. වහාමරේ තීරණය කරන ඩොලර් 50ක් දීලා මෙයාගේ මේ අයිටම් ඔක්කොම ටික මිලදී ගන්නවා කියලා. නදීම් මෙක්මන්ටම සල්ලි අරන් මෙතනින් එළියට යනකොට පේනව නවත්තල් තියෙන කෑම කඩයක ගිනි දැල්ල වෙන කවදරත් නැතුව ඉතමත් දීප්තිමත් විදිහට බැබලෙනවා කියලා. ගෝස්බස්ටර්ස් මූලස්ථානයේදී ගැරි අර භූමිකම්පාවෙන් මේගලගේ වෝල්ට් එකේ බිත්තිරත් වල්ලා තියෙනවා කියලා සොයාගෙන තීරණය කරන කණ්ඩායමේ ලේකම්වරිය වෙන ජැනෙන්ට කතා කරනවා කියලා. ඇය පොරොන්දු වෙනවා මේක පරීක්ෂා කරන්න විශේෂඥෙක් යවනවා කියලා. උඩ තට්ටුවේ ට්‍රෙවර් දකින්න එයාගේ වාලේ හරහා කොළපාට සෙවල වගේ දෙයක් අඳිනවා කියලා. ඉතින් යා මේක මොකද්ද කියලා බලන්න අට්ටාලේට ගියාම සොයාගන්නවා ඉස් කෑම පෙට්ටි ගොඩක් යටේ මොකෙක් අර සතෙක් නිදන් ඉන්නවා කියලා. ඉතින් මෙයා මේක විරුද්ධ කරාම එයා පුදුමයට පත් කරමින් මෙයාගේ ශරීරය හරහා ස්ලිමර් කෙනෙක් වේගින් පලා යනවා.
ටික වෙලාකට පස්සේ කණ්ඩායමට අවතාර ගැන අනතුරු ඇගීමක් ලැබෙන නිසා ඒගොල්ලෝ මෙතනින් පිටත් වෙලා ගියාත් පේනවා මේගොල්ලෝ ෆීබි වරන් යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් දුකෙන් තනියම චෙස් අතක් අදින්න කියලා පාක් එකට ගියාත් අදිසිමගේ චෙස් කෑලි අල්ලන්නෙත් නැතුව සෙලවෙන්න පටන් අරගෙන මෙලඩ කියන අවතාරයක් මෙතනට ඇවිල්ලා ෆීබිය බය කරන්න උත්සාහ කරා. පේනවා ෆීබි ඇයට පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෙනා තීරණය කරනවා ටික වෙලාවක් සෙල්ලමක් කරනවා කියලා. මේගොල්ලෝ සෙල්ලම් කරන අතරතුරේදී මෙලඩ පිළිගන්නවා ඇයට අවසන් කරපු නැති වැඩක් තියෙන නිසා ඊළඟාත්මයට යන්න බැරුව සිර වෙලා ඉන්නේ. ඊළඟ දවසේ විද්‍යාඥයෙක් වන ලාස් කෙනෙක් එන එනවා මේගලංගේ බිත්තිර වෙලා තින හානිය බලන්න. එයාට තේරුම් යනවා මේක ඇතුලේ නවතාර මෙතනින් එළියට යන්න තමයි උත්සාහ කරන්නේ. පේනවා මේ අවතාර සිර කරන් එන්නේ ඊටපො ගෝස්ට්බස්ටර් කෙනෙක් වෙන වින්ස්ටන්, ඒ කියන්නේ කැලේගේ මේගේ තාත්තා විසින් නිර්මාණය කරපු එයාගේම ලොක් එකක. මේ ප්ලෑන් එක පරීක්ෂා කරාට පස්සේ මේගලන්ට තේරුම් යනවා එක දිගට අවුරුදු 40ක් ඒගොල්ලෝ හොල්මන් මේක ඇතුලේ සිර කරපු නිසා තවදුරටත් මේක ඇතුලේ ඉඩ ඉතුරුලා නැහැ. ඉතින් වින්ස්ටන් හෙලි කරනවා ඇතිවෙච්ච භූමිකම්පාව නිසා මෙතන රිෆ්ට් එකක් ඇතිලා තිනවා කියලාත් ඒකෙන් පුළුවන් කියලා සමහර වෙලට අනෙක් පැත්තට යන්න දොරටුවක් නිර්මාණය කරන්න. ඉතින් මේ බිල්ඩින් එකට මෙච්චර භූතයන් ප්‍රමාණයක් තවදුරටත් අල්ලන්ගෙන බැරි නිසා වින්ස්ටන් තීරණය කරනවා මේක ළඟේ කණ්ඩායම රහස් ලැබ් එකක් ඇතුළට අරන් යනවා කියලා. පේනවා මේගොල්ලෝ මේ ලැබ් එක ඇතුලේ අද්භූත පරීක්ෂණ තමයි කරන්නේ. පේනවා ට්‍රෙවියගේ හොඳම යේලියෙකුත් මෙතන වැඩ කරනවා කියලාත් ඇය මේ වෙලාවේදී ඒගොල්ලන්ගේ ගන් එකක් පරීක්ෂා කරමින් ඉන්නේ. පේනවා අද්භූත බලයන් තින මොකක් කරරේට හම්මුණ ගමන් එයා ඉක්මනටම ඒක ලැබ් එකට යනවා කියලා. ඊට පස්සේ ලාස් මේක මැෂින් එකක් ඇතුලේ තියලා ඒ වස්තුවෙන් අවතාරය වෙන් කරගන්නවා. අර පළවෙනි ප්ලෑන් එක භාවිත කරමින් පේනවා මේගොල්ලෝ මේක ඇතුලේ අවතාර සිර කරලා තියාගන්න පුළුවන් යුනිට් විශාල ප්‍රමාණයක් හදලා තිනවා කියලා. ඉතින් ඒක නිසා මේගලන්ට තමත් කෙටි කාලයකින් සිද්ධ වෙනවා අර පරණ බිල්ඩින් එකේ සිරලා ඉන්න අවතාර මේ අලුත් බිල්ඩින්මට අරන් එන්න. සීලුම අවතාර මේ වැතුවට දාලා නැති අතර පේනවා මේගලන්ට අවශ්‍යලා තියෙනවා කියලා සමහර අවතාර ගැන තවදුරටත් පරීක්ෂා කරන්න. ඉතින් විශේෂ කුටිවල දාලා තියෙන මේ අවතාර පරීක්ෂා කරද්දී මේගලෝ දකිනවා පාවෙන හිසක් දෙන අවතාරයක් මෙතන ඉන්නවා කියලා. වස්තුවෙන් වස්තුවට පණිමින් ඒක පාලනය කරන්න පුළුවන් තවත් අවතාරයක් මෙතන ඉන්නවා කියලා. ඒ වගේම කුඩා අවතාරයක් මේගලෝ දිහාවට වමන කරනවා. එදා හවස කණ්ඩායමේ කට්ටිය තවත් මිෂන් එකක් සෙට් වෙලා යන අතර පේනෝ නැවතවතාවක් ඒගොල්ලෝ ෆීබි වරන් යන්නේ නැහැ. මේ වෙලාවෙදිම තවත් අදේසිය අමුතුමක් එන නිසා ෆීබි සා පොඩ්කාස්ට් තීරණය කරනවා අනෙත් අය නැති වුණත් මේ මොකද්ද කියලා බලන්න යනවා කියලා. ඒගොල්ලෝ මෙතනට ගියාට පස්සේ ඒක ඇතුළේ අවතාරයක් ඉන්නවා කියලා දැක්කම දකිනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙලඩේ. ඉතින් ඒක නිසා ෆීබි ඇවල්ල ගන්නේ නැහැ. පේනෝ මෙලඩේ ජනේලෙත් කඩාගෙන මෙතනින් යනවා කියලා. මෙතර ලැබ් එකේ ලාරසා ලොස්සි රේගනාබු බඩු ටික ඔක්කොම පරීක්ෂා කරලා මේ වගේන් අවතාර නිස්කරණය කරගත්තට පස්සේ දැන් මේක තමයි ගෝලේ වාරය. හැබැයි මේක අතට ගත්ත ගමන් කූඩු ඇතුළේ ඉන්න සිල්ම අවතාර ගොඩක් කලබල වෙන්න පටන් අරන්. පේනවා යන්ත්‍රයට මේ ගෝලයෙන් ආත්මීවත් කරන්න බෑ. හැබැයි වගේම මේක නිසා මේගලගේ බිල්ඩින් එකේ පව එකක් නැති වෙනවා. ඒකෙන් සමහර සෙල්ස් ඇරිලා අවතාර මේකෙන් පැන යන්න පටන් ගත්තත් නැවතත් ඉක්මනටම පව එක ආපු ගමන් ලාස්ට පුළුවන් වෙනවා සෑම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට අරන් එන්න. ඊට පස්සේ ආ ගෝලේ අතට ගත්ත ගමන් පේනවා මේකෙන් එයාගේ අතත් ගල් වෙන්න පටන් ගන්නවා. ලාස්ගේ අත කැඩි යන්න කලින් මෙයාට පුළුවන් වෙනවා වාසනාවකට වගේ ගෝලේ බිම දාන්න. ටික වෙලාකට පස්සේ මෙලඩේ ෆීබියස් වගේ නැගේ කාමරෙට නාතර ෆීබි මෙයාට ඒගලගේ බිල්ඩින් ඇතුළේ පෙන්නකොට මෙලඩිය අර අවතාර සර කරන් ඉන්නේ කල්ලන්න හදෝ ගමන් ෆීබිට පුළුවන් වෙනවා අවසාන මොහොතේදී යවන්න නවත්තන්න. ඒ වගේම පේනවා මෙලඩේ මේ වෙලාවේදී ගිනි කූරු පෙට්ටියක් එක සෙල්ලම් කරනවා කියලා. ඉතින් ෆීබි මේ මොකද්ද කියලා අහනකොට ඈ හෙල කරනවා මේ ගිනි කූරු පෙට්ටිය තිබ්බ එක ගිනි කූරකින් තමයි ඇගේ පවුලේ සීනම දෙනාම පිච්චිලා මියගියේ. ලැබ් එකේදී අර ගෝලයේ විසින් ගලන බ්ලාස්ට් එකක් යවන නිසා මේකෙන් පේනවා මුළු නගරේම පව එක නැති වෙනවා කියලා. මේ වෙලාවේදී මෙලඩි කාටාරේ කියනවා ඈට තමන්ට පුළුවන් උපරිම වේගෙන් තමයි වැඩ කරන්නේ කියලා. හැබැයි වුණත් ඇය මේ ප්ලෑන් එකට ෆීබිය පාවිච්චි කරන්න සිද්ධ වෙච්ච නිසා පොඩ්ඩක් කවුල් ගහලා ඉන්නේ. ඊළඟ දවසේ ට්‍රෙවාටාලේ උගලක් සකස් කරලා ප්‍රෝටෝන බ්ලාස්ට් එකක් උඩට කැම දාලා අර සත්‍යවල්ලා ගන්න සූදානම් වෙලා හිටියා. ට්‍රෙව මෙයාට වෙඩි තියන්න කලින් පේනවා තවත් භූමිකම්පාවක් ඇතිනවා කියලා නගරයට. කණ්ඩායම ඉක්මනටම බේස්මන්ට් එක ගාටාම සොයා ගන්නවා මේකේ බිත්තියේ විශාල සිදුරක් තියෙනවා කියලා සෑම තැනකම හිම තිනෝ කියලා. ඊට පස්සේ කණ්ඩායම නැවතත් ලැබ් එකට ගියාම සොයා ගන්නවා අර ඕබ් එක සම්පූර්ණයෙන් ගල් වෙලා. ඉතින් ඒගොල්ලෝ මේක යකඩයකින් අල්ලලා ලාරමේ ගෝලයේ මාෂ්මෙලෝ කට්ටිය කාට අරන් ගේපු ගමන් පේනෝ ඒගොල්ලෝ මේකෙන් මෝහණය වෙලා වීදුර දිහාවට පයින්න පටන් ගන්නවා කියලා. පේන විදියට මේ ගෝලයට අවතාරවල මනස පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේකට ගොඩක් ලං වුණාම සමහර අයිටම්ස් උත් ගල් වෙනවා. වැඩි විස්තරයක් සොයාගන්න මම්මුලා සාගතව ලකේටරවස ලාස් තීරණය කරනවා නැවතත් නදීම බලන්න යනවා කියලා. ඉතින් යා මේගලන් ඇතුළට අරගෙන තමන්ගේ ආච්චිගේ විශේෂ කාමරේ පෙන්වුවම මේගොල්ලෝ දකිනවා මේක ඇතුළේ අමුතු අන් දෙකක් සහ නයිට් කෙනෙක්ගේ වගේ ආම් එකක් ඇතුළුව පුරාණ වස්තු ගොඩක් තියෙනවා කියලා. ලාස් තේරුම් ගන්නවා කාමරේ තියෙන සෑම දෙයක්ම පිත්තල වලින් හදලා තියෙන්නේ.
මොකද පිටත වලට අවතාර සිරකලා තියා ගන්න පුළුවන්. තුන්දෙනා ඒගලංග අයිටම් එක කාමර ඇතුලේ පාවිච්චි කරලා දස්වා ගන්නවා නදීම්ගේ ශරීරයෙන් ගොඩක් විශාල බලයක් ඉලිටෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ තීරණය කරනවා මෙයාවත් අරගෙන නැවත ලැබ් එකට එන්න. ඊට පස්සේ ඒගොල්ලෝ නදීම් යන්ත්‍රයකට සම්බන්ධ කරලා ඊටපෝ ගෝස්බස්ටර් පීට මෙයාගෙන් අමුතු ප්‍රශ්න කිහිපයක් අහන්න පටන් ගන්නවා. අදිසියම එයා නදීම්ගේ ඇඟට පෑනක් විසි කරපු ගමන් එයා කෝපයට පත් වෙනකොටම පිටිපස්සේ ගිනි දැල්ල විශාල වෙනවා. ඉතින් මේ මොකද කියලා බලන්න පීට මෙයාට තවදුරටත් පෑන් විසි කරන අතර නදීම්ගේ කෝපය වැඩි වෙනකොට ගිනි දැලුත් ඒ වගේම වැඩි වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ එයාට ගින්න පාලනය කරන්න බලයක් තියෙනවා කියන එක. මේ අතර පොඩ්කාස්ට් එයාගේ වීඩියෝ එක පරීක්ෂා කරද්දී සොයා ගන්නවා අර ගෝලෙන් අමුතු පැරණි භාෂාවක ශබ්දයක් එනවා කියලා. එයා ෆී විසාරේ විශේෂඥකෙන් උදව් ලබා ගන්න තීරණය කරගෙන රේගේ පැරණි බයිසිකලේ නැගලා තීරණය කරනවා අර පුද්ගලයාව සොයාගෙන යනවා කියලා. ඒගොල්ලෝ නිව්යෝක් නගරේ පුස්තකාලයට ගියාට පස්සේ ඒකෙන්න විද්‍යාඥයෙක්ට මේ වීඩියෝ එක පෙන්වන ගමන් එයා පැරණි පොතක් එලියට අරන් හෙළි කරනවා ශතවර්ෂ ගණනාවකට කලින් ගොඩක් බලවත් උමතු රජයේ නැවත අයිසුගයක් ඇති කරන්න ගරාකා කියන ගොඩක් බලවත් ජීවියෙක්ගෙන් උදව් ඉල්ලුවා කියලා. ඒ වුණත් පේනව නදීම්ගේ මුතුන් මිත්තන් කන්නෑමක් වෙන අය මාස්ටර්ස්ලා කියන කට්ටියට පුළුවන් වෙලා තිනවා කියලා ඊගලගේ බලය භාවිත කරමින් ගර කවර ගෝලය ඇතුලේ සිර කරලා එයාට තමන්ට බලය ලබා දුන්න අන්තට්ටුව සොරකම් කරන්න. හැබැයි ගරක නිදහස් වුණොත් එහෙම නිව්යෝක් නගරයට සිද්ධ වෙනවා මරණය සීතල කියන එකත් විඳින්න. මේකෙන් මිනිසුන් සෑම දෙනාම යන්න පුළුවන්. මේ විද්‍යාඥයා ඊට පස්සේ ගොඩක් පැරණි ඕඩු එකක් තියෙන එකක් එළියට අරන් කියනවා 1900 ගණන් වලදී ඇඩ්වෙන්චර් සොසයිටි එකේ හිටිය කට්ටියක් පැරණි පුරාවස්තු කොල්ල කන්න ගොඩක් කැමතිලා ඉඳලා තිනෝ කියලා. ඉතින් එයා කියනවා මේ කන්නේ මේ කට්ටියේ ගෝලෙ විවෘත කරන්න උත්සාහ කරා කියලා. ඒකෙන් මේ සීනුම දෙනා අම්මිය ගියා කියලා. කට්ටිය රෙකෝඩින් එක ඇහුවාම තේරුම් ගන්නවා මේක ළඟ වීඩියෝ එකේ කියන්නේ තේ වචනේම තමයි. හදිස්සියෙම පුස්තකාලයේ සෙලවෙන්න පටන් අරන් එකපාරට මේ වොයිස් එකේ තියෙන මැසේජ් එක පයින්ව කුණු බක්කයකට එළිවෙනවා. මේ වෙලාවේදී අර මේගලංගේ ලැබ් එකේ හිටිය ඕනම දෙයකට ඇතුළු වෙන්න පුළුවන් සත්වයා එතනින් පැනලාවිලා. ඉතින් මේ සත්වයා මෙතන මේකත් අරන් පලයන් උත්සාහ කරන අතරතුරේදී කණ්ඩායම මේ කට්ටිය උත්සාහ කරනවා නැවතත් මේක අල්ලගන්න. මේ සත්වයා එළියට ඇවිල්ලා සිංහ පිළිමයක් ගාව මේ කුණු එක නැවතු ගමන් රේ උත්සාහ කරනවා සෙමෙන් සෙමෙන් මෙයා ගාවට යන්න. හැබැයි මේ වෙලාවෙදිම පේනවා අවතාරයේ සිංහ පිළිමයට ඇතුළෙලා මෙයාට පහර දෙන්න පයින්නවා කියලා මෙතන්ට. මිනිසුන් කලබලලා පලයනකොට ෆෝබිට පුළුවන් වෙනවා බයිසිකලේ තියෙන ප්‍රෝටෝන බ්ලාස්ට් එක එළියට අරගෙන මේකෙන් සිංහයාට පහර දෙලා අවසානයේ මෙයා විනාශ කරන්න. මොහොතකට පස්සේ නගරාධිපති පෙක්මේලාදී මේගලන්ට කියනවා එයාට පුළුවන් වුණා කියලා අවුරුදු ගණනාවක් හිතේ තියාගෙන හිටිය දෙයක් කරන්න. එයා කියනවා මෙයාට අවසානයේ පුළුවන් වුණා කියලා ගෝස්බස්ටර්ස්ලා නගරෙන් අයින් කරන්න. ෆීබි මේක නවත්තන්න උත්සාහ කරත් පෙක්කෑට අනතුරු අගෝනවා ඈ නගරයට කරපු අලාභාන නිසා එයාට පුළුවන් කියලා ඇවසිරක දැටුණත් යවන්න. හවස කණ්ඩායම නැවතත් මූලස්ථානට ආවත් මේගොල්ලෝ දකිනවා ඊගලංග සිල්ම උපකරණ මේ වෙනකොටත් පොලිසිය විසින් අරන් ගිහින් ඉවරයි. ෆීබි ඇගේ අම්මලත් එක්ක වාද කරන අතරතුරේදී රේ නදීම් අරගෙන අර විනාශයච කාමරයට අරන් ගිහලා කියනවා එයාට සිද්ධ වෙනවා කියලා ඊළඟ ෆයර් මාස්ටර් බවට පත් වෙන්න. ලෝකේ බේර ගන්න අවශ්‍ය නම් එයාට දැම්ම පුහුණුවීම් ආරම්භ කරන්න ඕනේ. මෙයාගේ පළවෙනි පුහුණුවීම තමයි ගිනි ගන්න දැල්ලකෙන් ඉටිපන්දමක් පත්තු කරන එක. පේනෝ නදීම් මෙයාගේ අතසොලවනකොට ඒ ගිනි දැල්ලත් සෙලවෙනවා කියලා. හැබැයි යට තාමත් වැඩි දෙයක් කරන්න බෑ. මෙතර ෆීබි නැවතත් උද්‍යානයට ගිලා මෙලඩිය මුණගැසුනාට පස්සේ මේ දින කෙනෙක්ත් එක්ක කතා කරමින් ඉන්නකොට ෆීබි පිළිගන්නවා ඇයටත් අවශ්‍යයි කියලා ටික වෙලාවක් අවතාරයක් වෙලා බලන්න. ඉතින් ඇයට මේකෙන් අයිඩියා එකක් ආවට පස්සේ මේ දිනම නැවත ලැම්බ් එකට ගෙහෙලා ෆීබි අර යන්ත්‍රයට අතුරු වුණාට පස්සේ පේනවා මෙලඩි මේක ඔන් කරනවා කියලා. ඒකෙන් නැගේ ආත්මය తాවකාලික විවත් වෙනවා ශරීරයෙන්. හැබැයි මේ වෙලාවේදී මෙලඩියගේ සමාවිලන අතර ඇය හෙලි කරනවා ගරකඩ පණ තින කට්ටිය පාලනය කරන්න බෑ කියලාත් අවතාර විතරයි පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් යාට ගෝලය විවෘත කරන්න පණ තින පුද්ගලයෙක් අවශ්‍ය වෙච්ච නිසා දැන් යාට පුළුවන් ෆීබිගේ අවතාරය පාලනය කරමින් ඇගේ කටින් අර වචන ටික එලියට ගන්න. අවතාරය තමත් ඇගේ ශරීරයට සම්බන්ධ නිසා එයාගේ ශරීරයෙන් මේ වචන ටික කියනකොට එළිවෙනවා මෙලඩිට අවශ්‍යලා තියෙන්නේ ඇගේ පෞල්‍යව නැවත දකින්න විතරයි. වැඩි කාලයක් යන්න කලින් ගෝලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගැඹුරු අන්ධකාරයකින් කාමරේ පිරෙන්න පටන් අරන්. ගර්කමතුලා මේගලන්ට කියනවා එයා ලෝකය සම්පූර්ණයෙන් විනාශ කරනවා කියලා. ෆීබිගේ අවතාරය නැවතත් ඇගේ ශරීරය ඇතුළට යනකොට ලකි මෙතන්ට වෙලා ගර්කෙන්න ඕකල දැකලා මෙයාට වෙඩි තියන්න උත්සාහ කරත් මේගලගේ ප්‍රෝටෝන ගන්න එකෙන් ගරකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වෙලාවේදී කණ්ඩායමේ අනිත් කට්ටියක් මෙන්ටමෙලා ෆීබිය නිදාස් කරගත්තාට පස්සේ පේනවා ගරක නදීම්ගේ ගෙදරට යන්න කලින් මෙතන තියෙන කඩේකට ඇතුළු වෙලා කඩේ අයිතිකාරයව මරා දානවා කියලා. ඊට පස්සේ නදීම්ගේ ගෙයතුලට ඇතුළු වෙලා මෙයාට පුළුවන් වෙනව නැවතත් එයාගේ අන් දෙක ලබා ගන්න. එයා මේක දාගත්ත ගමන් මෙයාගේ සැබෑ ස්වරූපේ නාතර පේනවා එයාගේ බලයන් ඔක්කොමත් ඇවිල්ලා
ඉක්මනටම නගරේ පුලාඳුරු වලාකුළු පැතිරෙලා මුළු ප්‍රදේශයම ගල් වෙන්න පටන් අරගෙන ඇතිවන ස්පයික් වලින් මිනිස්සුන් මැරෙන්න නැතුව බේරෙන්න උත්සාහ කරන ගොඩක් පරණ ඒ වගේම අලුත් කණ්ඩායම් දෙකම එකතු වෙලා මොකද්ද කරන්න කියලා එකිනෙකාත් එක්ක සාකච්ඡා කරනකොට නදියම් තමන්ගේ හැකියාවන් මේගලන්ට පෙන්නුවත් එයාට තාමත් පොඩි දෙයක් විතරයි කරන්න පුළුවන් ලකිය කියනවා විද්‍යාගාරයේදී ඇගේ ගන්න එකෙන් කිසිම වැඩක් උනේ නැති නිසා ඒගලන්ට ගාන්ස් වලින් මෙයා අපරාධ කරන්න බෑ හැබැයි ෆීබීට මතක් වෙනවා පිත්තල වලින් අවතාර අල්ලගන්න පුළුවන් කියලා අර ගෝලයේ සාදලා තිබෙත් ඒ වගේන් කියලා ඉතින් ඒක නිසා තීරණය කරනවා ඇගේ බ්ලාස්ට් එකේ තවරන්න පිත්තල ටික අද්දී කරන්න පටන් ගන්න වාලේ මත ත්‍රිවසාලකේ දකිනවා නගරේ මත බයිසිකලයක් එහා මෙයා යනවා කියලා. ඉතින් ඒගලන්ට විශ්වාසයි අර ඕනෙම එකක පාලනය ලබා ගන්න පුළුවන් අවතාරය තමයි මේ ඉන්නේ. කුණාටුව ටික ටික වැඩි වෙන්න පටන් ගන්නකොට අර බයිසිකල ඇවිල්ලා වදිනවා මේක ළඟේ දොරේ. මේකෙන් දොර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යද්දී අතුල්ලියක් දෙන අවතාරය මේකෙන් එළියට වෙලා ගෝස්ට්බස්ටර්ස් සයින් එකට ඇතුළු වෙලා මේක සම්පූර්ණයෙන් කඩා දානවා. ඊට පස්සේ එයා මේක ළඟේ වාහනයට ඇතුළු වෙලා මේක ඇතුළේ දාමනය කරන්න පටන් අරගෙන ලාරා එහා පැත්තේ කාමරයේ සද්දයක් වෙන නිසා මේකට ගියාම සොයාගන්නවා මේක ඉන්න වෙන කවුරුවත් නෙමෙයි ඊගලගේ ලැබ් එකේ හිටිය අර කුඩා අවතාරය ඈමියත් එක්ක කතා කරන්න උත්සාහ කරා සතා වමනේ කරන යගේ මුහුණට රතුආලෝකය කාර් එකෙන් එළියට වෙල්ලා කාක්කෙක්ට ඒ වගේම ඊට පස්සේ ලුසියගේ ප්‍රෝටෝන පැක් එකට තමයි යන්නේ සත්වයා විසින් ට්‍රෙවර් මරා දාන්න උත්සාහ කරත් ගැරේමියා මෙතනින් තල්ලු කරනවත් එක්කම පුදුම සාගතයට නදෙන්නට පුළුවන් වෙනවා ඒකෙන් මේගලන්ට හානියක් වෙන්න කලින් මේ ප්‍රෝටෝන පැක් එක තමන්ගේ බලෙන් නවත්තන්න පොඩ්කාස්ට් තමගේ හැම එකෙම මේක විනාශ කරනකොට අවතාරයේ පීස් එකකට නැගලා මෙතනින් පලයන් උත්සාහ කරා පේනෝස්ලයිම මෙතනට ඇවිල්ලා සතාව ගිලා දානවා කියලා මේ වෙලාවෙදිම ඊගලගේ මූලස්ථානයේ අයිස් වලින් ඇස යනවා ෆෝබී යුනිට් රෝම් එකේදී මෙලටි සොයා ගන්න අතර ඇය දිවුරනවා ඇයට කාටවත් ඉදවන්න අවශ්‍යුනේ නැහැ කියලා ඇයට අවශ්‍ය උනේ තමගේ පවුලේ දකින්න විතරයි කෝපිට පත්වෙච්ච ෆීබී ඇයට කියනවා ඇයට මේ ලෝකෙන් එළියට යන්න නම් වෙන කාටවත් ඇයට උදව් කරන්න බෑ මොකද ඒක කරන්න පුළුවන් මෙලඩිර විතරයි අවසානයේ පේනවා ගරකා මේගලඟ සොයාගෙන මෙයා විසින් බිල්ඩම සම්පූර්ණයම විනාශ කරන්න පටන් ගන්නකොට ගෝස්ට්බස්ටර්ස්ලා තමගේ ප්‍රෝටෝන ගන්නලින් මෙයාට වෙඩි තිබ්බත් ඇත්තටම මේකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ හැබැයි මේ වෙලාවෙදිම නදීම් යාගේ කට්ටියගේ ආම කැදගෙන මෙතනට වෙලා ලයිටරේ පාවිච්චි කරමින් උත්සාහ කරනවා ගිනි බෝලයක් අතර ගන්න හැබැයි වුණත් එයා පැට්‍රිස් එන්න මේක සම්පූර්ණයම පාවිච්චි කරපු නිසා මේක ඇත්තටම පත්තු වෙන්නේ නැහැ ඉතින් ගරක මේක අතට අරගෙන ඒක විනාශ කරනවත් එක්කම මේගලගේ පීඩිමත් විනාශ කරනවා පේනවා මේකෙන් කණ්ඩායමේ සෑම කෙනාම සිර වෙනවා කියලා ඊට පස්සේ ගරකා යුනිට් එකේ සිල්ම අවතාරය එළියට ගන්න එයාගේ මන්තරයකුත් මතුරන්න පටන් අරන් මේකෙන් ඉතමත් විශාල පිපිරීමක් ඇති වෙලා සිල්ම අවතාරයට එළියට ගෙහෙල්ලා නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පටන් ගන්නවා ෆීබික් මරටම පිටල ගාපු බ්ලාස්ට් එකෙන් ගරකට වෙඩි තියනකොට එයාට මේක ගල් කරන්න බැරි නිසා තීරණය කරනවා ඒක අනෙක් පැත්තට හරවලා ඈ ගාවට යනවා කියලා මේකෙන් ඈ විසවිලා ගිහලා බිමැද වැටුනහම ගරක උත්සාහ කරනවා ඈගේ ආත්මය ලබා ගන්න හැබැයි මේ වෙලාවෙදිම මෙලඩියාගේ ගිනි පෙට්ටියත් අතේ තියාගෙන එනවා මෙතනට ඈ තමන්ගේ ආසන ගිනි කෝර පත්තු කරනවත් එක්කම නදින්ට පුළුවන් වෙනවා මේක අරගෙන ඒක ගිනි බෝලයක් බවට පරිවර්තනය කරන්න ඉතින් මේ රස්නේ නිසා කාමරය ඇස් දීමේලා සීලුම දනාම සිරවලා ඉන්න එක නිදහසෙන අතර පීබි නැවතත් ඇගේ බ්ලාස්ට් එකේ බෙදී නොමෙයාට ඒ වුණත් මේකේ බලය ගොඩක් වැඩි නිසා ඇයට මේක පාලනය කරගන්න බැරි වෙනකොට ඇගේ පවුල සෑම කෙනාම එනවා ඇයට උදව් කරන්න ඉතින් මේකේ පවයක සහ නදේම්ගේ ගිනි බෝලේ නිසා ගරකට සෙලවෙන්නවත් බෑ මේ වෙලාවේදී පොඩ්කාස්ට් සෙග්මන්ට්ම කාර්කතුලට තුලලා ඩ්‍රෝන් එකෙන් ට්‍රැප් එක එවන්න උත්සාහ කරාත් මේ වෙලාවේදී මාෂ්මිලෝ කට්ටේ එළියට වෙලා උත්සාහ කරනවා මෙයාව නවත්තන්න මේකෙන් ට්‍රැප් එකේ පාලනය නැති බලා ගෙහෙල්ලා ගරකා නිදාස් වෙනවා මෙතනින් කණ්ඩායමේ කට්ටියට තේරුම් යනවා ගරකා සිල්ම අවතාර ටික නිදාස් කරපු නිසා දැන් මේක ළඟ යුනිට් එක සම්පූර්ණයෙන්ම හිස් ඉතින් මේගොල්ලෝ මේක ඔන් කරන්න පල්ලෙයා කාමරයට දුවන් යන අතර හැමෝම එකතු වෙලා මේක ලීව් එක පල්ලෙයාට ඇද්ද ගමන් පේනවා ගරකා කොච්චර උත්සාහ කරත් අවසානයේ ආවේ ඇදලා යනවා කියලා මේක ඇතුළට යුනිට් එකේ ලයිට් එක කොළපාටට හැරුණ ගමන් පේනවා ඒගලන්ට පුළුවන් වුණා අවසානයේ ගරකව සීල් කරන්න ඊට පස්සේ මෙලඩි ෆීබිටගේ ගිනි පෙට්ටිය ලබා දෙලා ඇගෙන් අවසානවතාවට සමුගන්නවා කණ්ඩායමේ කට්ටියලට අහම දකිනවා සෑම තැනකම අයිස් දී වෙන්න පටන් අරගෙන නගරාධිපති මෙතනට වෙලා සිද්ධ වෙච්ච දෙයට මේගලන්ට බැනවා දෙන්න උත්සාහ කරත් නගරයේ සෑම කෙනාම ගෝස්ට්බස්ටර්ස්ලාට හොරේ දාන නිසා එයාට බොරුවට මේගලන්ට කැමතින වගේ පෙන්න නොහැරෙන්න වෙනත් විකල්පයක් නැහැ ගරක විසින් සිල්ම හොල්මන්ට් එක නගරයේ මුද හැරෙන නිසා කණ්ඩායමේ සිල්ම දනටම සිද්ධ වෙනවා මේගලන්ව අල්ලගන්න යන්න ටික කාලයකට පස්සේ ට්‍රක් එකක ඩ්‍රයිවර් කෙනෙක් මේකට තෙල් ගහන්න කියලා පෙට්‍රල් ස්ටේෂන් එක නැවැත්වුවට පස්සේ මාෂ්මෙලෝ කට්ටේ මේ අවස්ථාව භාවිත කරමින් එයාගේ වාහනය සොරකම් කරගෙන මෙතනින් යනකොට චිත්‍රපටය අවසන් වෙනවා. ඒ වගේම යන්න කලින් කියලා යන්න ඕගොල්ලෝ ගෝස්ට්බස්ටර්ස් පළවෙනි ෆිල්ම් එක බලද්දී ඇත්තටම වයස කීයද?